යනන් වහන්සේගේද පුත්‍රයනන් වහන්සේගේද ශුදාත්මයන් වහන්සේගේද නාමයෙන් ආමේ. අප සම්මිදානන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ වරප්‍රසාදයත් දෙවි පියාණන් වහන්සේගේ ප්‍රේමයත් ශුදාත්මයන් වහන්සේගේ සහභාගීකමත් ඔබ සියල්ලන් සමග පවතිවා. ඔබ සමගද පවතිවා. සමිඳු මිදි උයනේ සේවය සඳහා මෙලොවට විශේෂයෙන් කැඳවා ඇති ගෞරවනීය ටෙරන්ස් කිත්සිරි පියතුමාණන්ගේ වසර 26ක් සපිරෙන සංවත්සර දිනය අදයි. දෙවිඳුන්ගේ ශුද්ධ වූ අභිප්‍රාය තවදුරටත් ඉටු කරන්නට ඇවැසි වරම් දානය කරන පිණිසත්
අසරණ වූ ලක්ෂ සංඛ්‍යාත ධනන්ගේ ගතසිත සනහාලන්නට වෙහෙස වූ පියතුමන්ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ දෙවි පියාණන් වෙතින් යදිමු. සුධාත්ම මග පෙන්වීම ලබා දෙන ලෙස අයදිමු. දේවම්මාගේ මැදහත්කම නිරන්තරයෙන්ම පියතුමන් වෙනුවෙන් යදිමු. මේ උතුම් දිව්‍ය පූජායාගය පියතුමන් වෙනුවෙන්ම දෙවිඳුන් වෙත පුද දෙමු. ක්‍රිස්තුස් වහන්සේ තුලම ප්‍රභවන්ත සහෝදර සහෝදරිනිය මම දෙවි මහෝත්තුමයන් වහන්සේට අද දවසේ විශේෂ ආකාරයෙන් තුති පුදනවා. මාත් සමගම අපි සියලු දෙනාම පීතුමන්ලා 6 දෙනෙක් පූජකවරය ලැබුවා. ඉතින් ඒ හැම කෙනෙක්වමත් වෙනුවෙන් යාඥා කරනවා, බාර කරනවා. ඉතින් අද දවසේදී මම ඒ මහත් භක්තිය ආදරයෙන් මම මෙලොවට බිහි කළ දැන් ස්වර්ගස්ථ වෙසිරෙන මගේ දෙමව්පියන්, ඒ වගේම මට පූජාත්වරය දානයෙන් කළ ස්වර්ගස්ථ වී වදාළ නිකලස් මාකස් ප්‍රනාන්දු අගරදුගුරු හිමිපාණන්, ඒ වගේම මගේ දේව කැඳවීම් අධ්‍යක්ෂක පීතමානන් වන ගරු ස්වර්ගස්ථ වී වදාළ ලෙස්ලි ප්‍රනාන්දු පීතමානන්, ඒ වගේම ගරු සුනන්ද වනසිංහ පීතමානන්, ඒ හැම කෙනෙක්වම ආදරයෙන් සිහිපත් කරනු ලබනවා. ඉතින් මේ පුරා 26ක කාල පරිච්ඡේදය තුළ මගේ පූජක මෙහෙවර ශක්තිමත්ව ගෙන යන්නට මට ශක්තියක් වුණ මගේ පවුලේ සියලු දෙනාමත්, ඒ වගේම කුරුස යාගය, කුරුස දැහෙන සැඳහැවත් ජනතාව, ඒතරක් නෙමෙයි අන්තර්ජාලය ඔස්සේ දැන් YouTube තාක්ෂණය ඔස්සේ 56,000කට ආසන්න ජනතාවක් සිටිනවා. ඒ වගේම විවිධ රටවල අය, විවිධ දේශවල අය මත් එක්ක බැඳලා සිටිනවා මේ සුබාරංචි මෙහෙවර සඳහා. ඒ වගේම සෙත් FM ගුවන්විදුලිය ඔස්සේ මගේ පූජක මෙහෙවර ආරම්භයේ සිටම ඒ විශාල ජනතාවක් එක් රාශි වී සිටිනවා. ඉතින් මේ සියලු දෙනා සමගින්ම දෙවි මහෝත්තමයන් වහන්සේට තුති පුදන්නට මේ පුරා වසර 26ක කාලය පරිච්ඡේදයේ පුරාවටම මා මෙහෙව්වේ ඒසු දහත්මයන් වහන්සේ. ඒ වගේම ආදර දේව අම්මගේ රැකවරණය සුදෝ ජුසේ මුනිදුන්ගේ ආරක්ෂාව ලැබුණා. ඉතින් මේ පූජක මෙහෙවර තුළ ස්වාමීන් වහන්සේ මාව කැඳෙව්වේ දෙවියන් වහන්සේව මහිමයට පත් කරන්නටත්, දේව ජනතාව පරිශුද්ධ කරන්නටත්. ඉතින් මේ කාර්යයේදී මගේ ඇතෙනුත් දුර්වලකම් සිදු වුණා, වැරදි සිදු වුණා, අඩුපාඩුකම් සිදු වුණා. ඉතින් මේ හැමතෙම සම්විධානන් වහන්සේ ඉදිරියේ අවංක ලෙස මනස්සාපනය වෙනවා. අපි හැම කෙනෙක්ම මේ සුදු දිව්‍ය පූජා යාගයට නිසලස සහභාගී වෙන සඳහා අප අතින් සිදු සෑම වරදකටම දැන් අපි සම්විධානන් වහන්සේ ඉදිරියේ අවංක ලෙස මනස්සාපනය වී පව් සමාව ලබා ගනිමු. සිළු බලති දෙවියන් වහන්සේටද සහෝදරිනි ඔබගෙන්ද මා උදෙසා අපගේ සම්විධානම් වන දෙවියන් වහන්සේට යාඥා කරන මේ අවනතවilla සිටිමි.
සර්වබලධාරී දෙවියන් වහන්සේ අපට කරුණා කර අපගේ පව් ක්ෂමා කර සදා ජීවනයේ අප පමුණුවනසේකවා. ආමෙන්. ස්වාමිනි කරුණා කළ මැනව, ස්වාමිනි කරුණා කළ මැනව, ස්වාමිනි කරුණා කළ මැනව, ස්වාමිනි කරුණා කළ මැනව, ක්‍රිස්තුනි කරුණා කළ මැනව, ක්‍රිස්තුනි කරුණා කළ මැනව, ක්‍රිස්තුනි කරුණා කළ මැනව, ක්‍රිස්තුනි කරුණා කළ මැනව, ස්වාමිනි කරුණා කළ මැනව, ස්වාමිනි කරුණා කළ මැනව, ස්වාමිනි කරුණා කළ මැනව, ස්වාමිනි කරුණා කළ මැනව. ජීව සතරැකරේ දෙවිඳුට මහිම වේවා. ගරු තුංගවන්ත බල දැරු දෙවිඳුන් නාමෙට තුති පැසසුම් වේවා. සාදු ගීත නාද දේවා, ජය ශ්‍රී ජය ශ්‍රී මහිමේනා, සාදු ගීත නාද දේවා. යක්ෂ මගල බින්දලා දේව බල බෑ පුත් සමිඳුට මහිම වේවා. Oh, Siri. Oh,
Vasiri Vasvana Deva Putra Jesu Christu Loka Vapa Duralana Samirano Vapa Andakaraye Vesena Apa Hatta Dunamena Karuna Samirano Vasana Mahimena මහත්ම දෙවී පියාණනේ කිසිදු වටිනාකමක් නැති මාහට වටිනාකමක් දුන්නේ ඔබ වහන්සේ. මගේ නම කියා හඬ ගසමින් ඔබ වහන්සේගේ දූත මෙහෙවරෙහි නියැලෙන්නට පුරා වසර 26ක් මුළුල්ලේ ශක්තිය දුන්නේ ආලෝකය දුන්නේ ඔබ වහන්සේ. දෙවියන් වහන්සේව මහිමයට පත් කරමින් දේව ජනතාව පරිශුද්ධ කරමින් තවදුරටත් එකී කාර්යයේ නියැලෙන්නට ඔබ වහන්සේගේ ශුද්ධ ආත්ම ආලෝකය ධෛර්යය ශක්තිය දුනමෙන් ඔබ වහන්සේට සදා මහිමයත් ගෞරවයත් ප්‍රශංසාවත් වේවා. ආමෙන්. වඩිවන්. ශුද්ධෝ පාවලු තුමන් පිලිප්පවලුන්ට යවූ හසුරෙන් කොටසකි. බොහෝ කලකට පසු මා ගැන කල්පනා කිරීමට ඔබ නැවත පිබිදුණු බැවින් සමිදානන් වහන්සේ තුල මම අතිශයින් ප්‍රීති වෙමි. කවදත් ඒ කල්පනාව ඔබ තුල තිබිනි. එහෙත් එය පෙන්වීමට ඉද ප්‍රස්තාවක් නොවිය. මාමය කියන්නේ මට ඇති හිඟකමක් නිසා නොවේ. මන්ද මම කුමන තත්වයක සිටියත් ඇති දෙයින් සතුටු වීමට ඉගෙනගෙන සිටිමි. මම පහත් තත්වයක සිටින්නටද සමෘද්ධිව සිටින්නටද දන්හිමි. මා කුමන තත්වයක කොහි සිටියත් සෑහීමට පැමිණ සිටින්නටත් සාගින්නෙන් සිටින්නටත් සමෘද්ධව සිටින්නටත් අගහිගකම් ඇතිව සිටින්නටත් හැකි රහස ඉගෙනගෙන සිටිමි. මා බලවත් කරන තැනන් වහන්සේ තුල මට සියලු දේ කළ හැකිය. කෙසේ වුවද මාගේ පීඩාවලදී ඔබ මට උපකාර කිරීම කොතරම් හොඳද. දේව වචනය මෙසේය. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. අඩගැසුවේ ශ්‍රාවකයෙකුවෙන් නයි අදේගිනි දැවී මයිදී උබමාළඟ සිටියේ මගේ නම අඩගැසුවේ ශ්‍රාවකයෙකුවෙන් නයි අදේගිනි දැවී මයිදී
වන්දේ ඔබ මා ළඟ සිටියේ ඉන්නම් සමීතුනි ඔබ පසුපස්සේ ඒ ගිනි කඳ මැද්දෙන් ඉන්නම් සමීතුනි ඔබ පසුපස්සේ ඒ කටහඬ මැද්දෙන් ඉන්නම් සමීතුනි ඔබ පසුපස්සේ ඒ කටහඬ උස්සේ ඉන්නම් සමීදුනි ඔබ පසුපස්සේ ඒ කටහඬ උස්සේ මගේ ළම කියා හඬ ගැසුවේ ශ්‍රාවකයෙකු වෙන්නයි හදේ ගිනි දැවි මායින්දි ඔබ මා ළඟ සිටියේ ඉන්නම් සමීතුනි ඔබ පසුපස්සේ කුරුසියේ මග ඔස්සේ ඉන්නම් සමීතුනි ඔබ පසුපස්සේ කුරුසියේ මග ඔස්සේ ඉන්නම් සමීතුනි ඔබ පසුපස්සේ සියල්ල අතහැරදා ඉන්නම් සමීදුනි ඔබ පසුපස්සේ සියල්ල අතහැරදා මගේ නම කියා හඬ ගැසුවේ ශ්‍රාවකයෙකු වෙන්නයි හදේ ගිනි දැවි මායින්දි ඔබ මා ළඟ සිටියේ ඔබ මා ළඟ සිටියේ සමීදුනි ඔබ මා ළඟ සිටියේ සාදුකාරය Hallelujah, Hallelujah, Hallelujah. Hallelujah, Hallelujah, Hallelujah. Hallelujah. ඔබ මා තෝරා ගත්තේ නැත මම ඔබ තෝරාගෙන පත් කළ මේ සම්විධාන වදාරණ සේක Hallelujah. 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 සම්විධානන් වහන්සේ ඔබ සමග වන සේක්වා ඔබ සමගද වන සේක්වා සුවිශේෂක සුදවරලු ජොහන්තුමන් විසින් ලියා තිබෙන දේව වාක්‍ය නම් මෙසේ සමිදානනි ඔබ වහන්සේට මහිමය වේවා ඔබ මා තෝරා ගත්තේ නැත
මම ඔබ තෝරාගෙන පත් කළෙමි. එසේ කළේ ඔබ ගොස් බොහෝ ඵල දරන පිණිසත්, ඔබේ ඵල පවතින පිණිසත්, මාගේ නාමයෙන් ඔබ දෙවියන් වහන්සේගෙන් ඉල්ලන කවර දෙයක් කෝද උන් වහන්සේ ඔබට දෙන පිණිසත්ය. මාන කරන දේ මේ එකිනෙකාට ප්‍රේම කරන්න. සමිදන්නන් වහන්සේගේ ගැලවීම දායක සුභාරංචිය නම් මෙසේය. ක්‍රිස්තුනි, ඔබ වහන්සේට ප්‍රශංසා වේවා. සුගත් සුරේඳුනි ස්පර්ශ කළමෙන් මුවට නැගෙනා සෑම වදන සිතට නැගෙනා සෑම සිතුවිලි සුගත් බලයෙන් පිරිතිරේවා. සුගත් සත්වර ඔබ කෙරේ වේවා. ඔබට ආසී පියනර් වහන්සේගේද පුත්‍රයන්න් වහන්සේගේද ශුද්ධාත්මයන් වහන්සේගේද නාමයෙන් ආමෙන්. ක්‍රිස්තුස් වහන්සේ තුල මා ප්‍රේමවන්ත සහෝදර සහෝදරිනි, ඔබ මා තෝරා ගත්තේ නැත, මම ඔබ තෝරාගෙන පත් කළෙමි. දේව කැඳවීම කියලා කියන්නේ හරි මහා පුදුමාකාර දෙයක්. මේ වචන මගේ ජීවිතයට හරිම සත්‍යයක්, ඇත්තක්. ඔබ මා තෝරා ගත්තේ නැත, මම ඔබ තෝරාගෙන පත් කළේ. ඉතින් මගේ කැඳවීම ආරම්භයේ දෙස බලපුවාම ඒ හරි පුදුමාකාර අත්දැකීමක්. මං හිතන්නේ මගේ 25 වෙනි සංවත්සරයේදීත් මම ඒ දේ කිව්වා. මං වෙන්නේ නැති පළවෙනිම එක්කෙනා ආරාධනා පත්‍රයක් නොමැතිව මේ කැඳවීමට ගිය කෙනෙක්. මතුල ලොකු ආශාවක් තිබුණා පුංචි කාලේ ඉඳලා. මට මතකයි මම හපුගොඩ සාන්ත මරියා පාසලේ තමයි ඉගෙනුම ලැබුවේ. 10 වෙනි පන්තියට වෙනකන් එක්ක පන්ති අන්තිමය, නැත්තම් පන්ති අන්තිමයට ඉස්සරලා තමයි හිටියේ. ඉතින් ඔය අතරතුරේදී තමයි 10 වෙනි ශ්‍රේණියේ මම ඉගෙනුම ලබනකොට ෆ්‍රැන්සිස්කානු නිකායේ සහෝදරතුමෙක් පැමිණියා අපේ පාසලට දේව කැඳවීමේ කතාවක් දෙන්න. එදින මගේ පන්තියේ හිටපු ඔක්කොම සෙලු දෙනාම අපිට කූපනයක් දුන්නා කැමති අයට පුරවලා දෙන්නට කියලා. එදින එය ඔක්කොම ටික පුරවලා දුන්නා. එදාම පුරවලා දුන්න මුළු පන්තියෙම හිටපු අය. මමත් පුරවලා දුන්නා. අදින් ඒ පුරවලා දුන්න අය අතරින් 12 දෙනෙකුට ආවා ඒ කැඳවීමේ, දේව කැඳවීමේ සම්මන්ත්‍රණයක් තියෙනවා, සම්මේලනයක් තියෙනවා දවස් 3ක මීගම කොච්චිකඩේ, ඒකට එන්නයි කියලා. හැබැයි අවාසනාවකට මින් මට ආවේ නැහැ ආරාධනා පත්‍රය. මං ඉතින් මගේ යාළුවන්ට කිව්වා කෝගලන්ට එවපු ආරාධනා පත්‍රය පෙන්නන්නයි කියලා. ඒකේ තිබිච්ච ඒවා ටික මං හොඳට බලාගත්තා. බලාගෙන කිව්වා, මටත් ওই වගේ එකක් ඇවිල්ලා තිබුණා.
කියලා බොරුවක් කිව්වා. ඊට පස්සේ ගෙදර ගිහිල්ලා අම්මට කිව්වා, අම්මේ මම දවස් 3ක සම්මේලනයකට යන්න දෙනවා, මට යන්න අවසර දෙන්න කියලා. අම්මෝ එක රැයක්වත් ඔයාව ගෙදරින් එළිය තියන්න බෑ කියලා කිව්වා. ඒ තරමටම මං හොඳයි, ගොඩක් හොඳයි ඒක නිසා. පස්සේ අඬලා 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 අවසරය ගත්තා. ඉතින් අවසරය අරගෙන මේ සම්මේලනයට ගියා. මගේ වයසේ මට වැඩිය වැඩි වයසේ ළමයි ගොඩාක් හිටියා. මේ හැමෝටම තමුන්ට එවපු ආරාධනා පත්‍රයේ අංකයක් දාලා තියෙනවා. ඒ අංකයට අනුව තමයි කතා කළේ. දැන් මම එතන ඉස්සරහ තිබුණ බංකුවක්, ওই බංකුවේ ඉඳගෙන හිටියා. එක 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 දැන් නම්බර කතා කරද්දි මේගොල්ලෝ යනවා. දැන් සීලුම නම්බර ටික කතා කරලා ඉවරයි. 300 ගාණක් නම්බර කතා කරලා ඉවරයි. මේ බංකුවේ ඉඳගෙන ඉන්නේ මං තනියම. සහෝදරතුමෙක් ඇවිල්ලා ඇහුවා, ඔය ළමයා උතන මොනවද කරන්නේ? මං ටිකක් බය වුණා. මං කිව්වා, මමත් අපි මේකට තමයි කිව්වා. ඊට සහෝදරතුමා ඇහුවා, මේකට කියන්නේ මොකද්ද? දැන් ඔය තියෙන්නේ මොකද්ද? දැන් තියෙන්නේ ඒකට තමයි මං ආවේ කිව්වා. ත්‍රොයිලම දන්නේ නැද්ද මොකටද මේ එන්නේ කිව්වේ කියලා? කෝයාගේ ආරාධනා පත්‍රය. මංකව මට එහෙම ආරාධනා පත්‍රයක් ආවේ නැහැ. ඉතින් ආරාධනා පත්‍රයක් ආවේ නැත්නම් ඔයා කොහොමද ආවේ? මගේ යාළුවන්ට ඇවිල්ලා තිබුණා, මට ඇවිල්ලා තිබුණේ නැහැ. ඔයාලම කොහෙද ඉස්කෝලේ? මං කොහොම හපුගොඩ සෙන් මේරිස් බලනකොට ඊට පස්සේ බැලුවා. බලද්දී මගේ ඉල්ලුම් පත්‍රේ ලැබිලා තියෙනවා. ඒක පොතේ ලියලා තියෙනවා. මට තාම මතකයි මගේ නම්බරේ 361. හැබැයි මට ආරාධනා පත්‍රයක් එවන්නට ඒගොල්ලන්ට මග හැරිලා. ඊට පස්සේ දවස් 3 හිටියා. ඉතින් විවිධ ක්‍රියාකාරකම් තිබුණා. විභාගයකුත් තිබුණා. නාට්‍ය තිබුණා. ඉතින් අන්තිමට එදා ඉතින් නාට්‍යයේදී හොඳම නළුවට හිමි සම්මානයක් මට ලැබුණා. ඉතින් හැම දෙයකටම මම ඉදිරිපත් වුණා. අවසානයේ මේ 12 දෙනාගෙන් දෙන්නෙක්ව තමයි තේරුණේ. මායි තවත් එක්කෙනෙකුයි. එයත් ඊට පස්සේ ටික කාලයක් ඉඳලා සෙමිනේරියෙන් අස්සලා ගියා. ඉතින් මගේ ආරම්භය පැවිදි ජීවිතයේට අසීසි සාන්ත ෆ්‍රැන්සිස් මුරිතුමන්ගේ නිකායේ ෆ්‍රැන්සිස්කන් නිකායේ. ඉතින් මේ ෆ්‍රැන්සිස් සමාගේ අධ්‍යාත්මය මං හරි ආදරෙයි. ගැඹුරු අධ්‍යාත්මයක්, ගැඹුරු යාඥාවේ ජීවිතයකට මම හොඳ සූදානමක් ලැබුණා එතනදී. ඊට පස්සේ තමයි දෙම් පන්ති අන්තිම හිටව මම කොහොම හරි සාමාන්‍ය පෙළ සමත් වෙලා, උසස් පෙළ සමත් වෙලා විශ්වවිද්‍යාලයටත් ගියා. පන්ති අන්තිම හිටව මම විශ්වවිද්‍යාල 3කින් උපාධි ලබා ගන්නට දෙවියන් වහන්සේ මාව ශක්තිමත් කරා. ඒක තමයි මගේ ජීවිතයේ තේමාව, තමයි මා බලවත් කරන්නා වූ තැනන් වහන්සේ තුළ මට සියල්ල කළ හැකි. ඊට පස්සේ පූජාත්වරය ලැබෙයිද නොලැබෙයිද කියලා ලොකු සැකයක් තිබුණේ. නමුත් එවකට අපේ අගරදුගුරු හිමිපාණන් වන නිකලස් මංකස් ප්‍රනාන්දු හිමිපාණන් කෙසේ වුවත් මම ෆ්‍රැන්සිස්කන් පුහුණුව ලැබලා
සහෝදරතුම එක් වෙලා නිකායේ විවිධ සේවාවන් හි නියල වෙලා ජීවිතේ යම්කිසි අර්බුදකාරී කාල පරිච්ඡේදයක් තිබුණා. එතනදී මට සිදු වුණා තීරණයක් ගන්න. එතනදී තමයි මම හිතුවා මම පොඩ්ඩක් ගෙදර යන්න ඕනේ, ගිහිල්ලා එන්න ඕනේ. සහෝදරතුම එක් හැටියට මේ අවස්ථාවේදී තමයි මා ඉතාමත් ආදරෙන් සිහිපත් කරනවා ස්වර්ගස්ස විවදාල ලෙස්ලි ප්‍රනාන්දු පියතුමා. මං ගෙදරට ඇවිල්ලා ලූගුවේ බොත්තම් දෙකයි ගලවන්නට හම්බ වුණේ මෙන්න මහා ධාරානිපාත වර්ෂාවක් මැද්දේ ලෙස්ලි ප්‍රනාන්දු පියතුමා එනවා අපේ ගෙදර. පළවෙනි පාට අපේ ගෙදරට ආවේ කෙලින්ම කිව්වේ තමුස එන යන්න මාත් එක්ක දැන් කිව්වා. මං කොමන් ටිකක් ඉඳලා නෑ දැම්මම එනවායි කියලා. එදා උන්වහන්සේ නොහිටින්න අද මම පූජකවරේ තුල නොහිටින්නටත් තිබුණා. අද ඔබට මෙවැනි සේවයක් නොලැබෙන්නටත් ඉඩ තිබුණා. අර යක්ෂයා ජේසුස් වහන්සේගේ දූත කාර්ය කරන්නට මත්තෙන් උන් වහන්සේ පාලුකරයට ගියාම යක්ෂයා තුන් ආකාරයකින් ජේසුස් වහන්සේව පරීක්ෂාවට ලක් කළා. එවැනි මද්දකීම් වලට මටත් මූණ දෙන්නට සිදු වුණා. මම මතකයි දැන් මගේ පූජකවරය කවද ලැබෙයිද කියලා ස්ථිරත්වයක් නැහැ. විශ්වවිද්‍යාලේ කොහොම හරි මම කැලණි විශ්වවිද්‍යාලේ බැච් ටොප් වුණා, හොඳටම සමත් වුණා. අන්තිමට කතිකාචාර්ය තනතුරකුත් ලැබිලා මට ලූගුව නැතුව එන්නයි කියලා අන්තිමට සුප්‍රීම් කෝට් එකේ නඩුවකුත් තියලා දෙවියන් වහන්සේ මාව තෝරාගන්නේ එතෙන්ට නෙමෙයි කියලා තේරුණා. ඔය අතරතුරේදී ජීවිතේ විසඳුමක් නැතුව ඉද්දී ඒ විශ්වවිද්‍යාලයේම අංශාධිපති මහාචාර්යතුමා මට දුරකථනයෙන් කතා කරලා කියනවා, බ්‍රද මෙන්න හොඳ අවස්ථාවක් තිබෙන ඔබට, කෝබට තාම පූජත්වරේ ලැබිලත් නැහනේ, ඔබට තියෙන්නේ මාත් එක්ක වැඩ කරන්න, ඔබට වාහනයකුත් දෙන්න. ඒ දවස්වල 1994-5 වගේ කාලයේදී මම හිතන්නේ 96 මාසයකට ඒ දවස්වල රුපියල් 50,000 විතර වැටුපකුත් ගන්න පුළුවන්, වාහනයකුත් හම්බ වෙනවා, රිසෝස් පර්සන් කෙනෙක් හැටියට වැඩ කරන්න. මොකද කියන්නේ මට හෙටම තීරණයක් දෙන්නයි කියලා කිව්වා. ෆෝන් එක තියලා මං ඉඳගත්ත ඉතරයි අහපව්. මං එතකොට හිටියේ කළුතර කටුකුරුන්ද දේවස්ථානේ, සහෝදරතුමෙක් හැටියට සේවය කළේ. ආයෙ දුරකථනේ නාද වෙනවා. ඒ වෙලාවේ දුරකථනෙන් කතා කළේ කොළඹ අගරදගුරු හිමිපාණන් වන නිකලස් මාකස් ප්‍රනාන්දු හිමිපාණ. බ්‍රදර් ටෙරන්ස් කම් ඇන් මීට් මී ටුමාරෝ මෝර්නින් කිව්වා. මාව හෙට උදේ ඇවිල්ලා මුණ ගැහෙන්නයි කියලා. උන්වහන්සේ ළඟට ගියාම මම උන්වහන්සේ මුණ ගැහෙන්න ගියාම උන්වහන්සේ මට පිටු ගානක ලියුමක් දුන්නා. ඒ ලියුමේ කියලා තියෙන්නේ මට පූජාත්වරේ දෙන්නට එපා කියලා. ඒ ලියුම කියවද්දී මට ඇඬුණා. උන්වහන්සේ වෙලාවේ කියපු වචන ටික ඉංග්‍රීසියෙන් කිව්වා. කියපු වචන ටික මට තාම මතකයි.
Terence, now I understand you have become the victim of the circumstances. Don't worry, I will recommend you for the priesthood. You get ready for your diaconate queue. දැන් ඒ ලිපිය බලලා උන්වහන්සේ මට කියනවා මට දැන් තේරෙනවා මොකද්ද කියලා මේක ඇතුලේ තියෙන්නේ. ඒක නිසා බය වෙන්නට එපා. මම ඔබව රෙකමන්ඩ් කරනවා පූජාත්වරය සඳහා. ඒ නිසා තේවාචාර්ය පදවිය සඳහා සූදානම් වෙන්න. මම උන්වහන්සේට කිව්වා පියාණනි ඊයේ හවස මට විශ්වවිද්‍යාලයෙන් මෙන්න මෙහෙම ඔෆර් එකක් ආවා. ඒතර උන්වහන්සේ මට කියනවා ඉතින් කොච්චර හොඳද ඔයාට තිබුණනේ ගන්න එක කියලා. මං කිව්වා නෑ. මට ඊට වැඩිය වටිනවා මේ පූජකවරය. මගේ එකම අදිස්ථානයයි. So he said, very good. You are inspired by the Holy Spirit to take the correct decision. ඔබව සුද්ධාත්මයන් වහන්සේ එහෙනම් ආලේප කරලා තියෙනවා හරි තීරණයකට එන්නට. ඉතින් මම ඉතාමත්ම ගෞරවයෙන් සිහිපත් කරනවා. ඒ ශුද්ධ වූ සාන්තවර ජීවිතයක් ගත කරපු අපේ නිකලස් මාකස් අගරදුගුරු හිමිපාණ. උන්වහන්සේ ඊට පස්සේ පූජාත්වරේ දීලා මගේ පළවෙනි පූජාව තිබේ හපුගොඩ සාන්ත මරියා දේවස්ථානයේ සැප්තැම්බර් මාසයේ 26 වෙනිදා. ගරු සුනන්ද වනසිංහ පියතුමා තමයි දේශනාව කළේ. හැබැයි එදා සුනන්ද වනසිංහ පියතුමා ඒ දේශනාව සම්පූර්ණ කළේ නැහැ. සම්පූර්ණ කළේ නැහැ. හරි අමුතු දෙයක් කිව්වේ. මොකක් කිව්වේ මොකද්ද? මීට අවුරුදු කිහිපයකට ඉස්සෙල්ලා ටෙරන්ස්ට මං කිව්වා ටෙරන්ස්ගේ කැඳවීම තියෙන්නේ ෆ්‍රැන්සිස්කන් නිකායට නෙමෙයි කොළඹ පදවියට කියලා. එදා පීතමත් එක්ක මම තරහ වෙලයි ගියේ. මං කෝ එක නම් කවදාවත් වෙන්නේ නැහැ කියලා. නමුත් ඒ දේ සිදු වුණා. එතකොට සුනන්ද වනසිංහ ස්වාමී මගේ දිහා බැලලා කිව්වා මං දැන් අතාරේ ඉඳගෙන ඉන්නවා. දෙවියන් වහන්සේ කෙනෙක්ව ඉන්න තැනින් ගලවලා ගන්නේ ගලවලා විසි කරන්නට නෙමෙයි තවත් වැදගත් තැනක හිටවන්න. ඊට පස්සේ මගේ දිහාට ඇඟිල්ල දික් කරගෙන ටිකක් වෙලා ඉඳලා ටෙරන්ස්වත් දන්නේ නැහැ මංවත් දන්නේ නැහැ දෙවියන් වහන්සේ ටෙරන්ස්ව හිටවන්නේ යන්නේ කොතැනටද කියලා. ඔහොම ටිකක් බලාගෙන ඉඳලා දේශනාව අවසන් කළා. ඒ කිව්වේ සැප්තැම්බර් 26 දෙසැම්බර් 26 තමයි උන්වහන්සේ හදිසි අනතුරකින් ස්වර්ගස්ත වුණේ. අන්තිමට සනන්ද ස්වාමීව හිටපු තැනින් තමයි මාව හිටෙව්වේ. පූජාත්වරේ ලැබල මාස 3කින් සාන්ත පීතරේ ඉස්සනන්ද ස්වාමී කරගෙන ගිය මෙහෙවර එතන ඉඳලා කරගෙන යන්නට නිකලස් මාකස් ප්‍රනාන්දු අගරදුගුරු හිමිපාණන් උන්වහන්සේ ඒ වගකීම මට පැවරුවා. අවුරුදු 10ක් මම එතන සේවය කළා. ඊට පස්සේ තමයි ජායල ප්‍රදේශයේ මිදල්ලේට මිසම යක් අඩුවේ සේවය කළේ. එන් අනතුරුව තමයි නැවතත් මම සුදු ෆ්‍රැන්සිස් අසිසි බුත්තුමන්ට කැපකරපු මේ දේවස්ථානයට කැඳවීම ලැබුණේ. මං ඒක ඉතාමත් සතුටින් ආදරෙන් බාරගත්ත මම දැන් අපේ වත්මන් අගරදුගුරු හිමිපාණන් වන මැල්කම් කාඩිනල් රංජිත් හිමිපාණන් උන්වහන්සේ මට කියද්දි ටෙරන්ස් මං ඔයාට හොඳ තැනක් ලෑස්ති කරලා තියෙනවා. ඔයා කැමති දේක බාර ගන්න.
මට කිව්වා මේ ගම්පහ උඩුගම්පොළ සාන්ත ෆ්‍රැන්සිස් අසිසි දේවස්ථානය. මං කොපියන්නේ ඒක මං ගොඩක් කැමැත්තෙන් බාර ගන්නවා. මොකද මගේ ආරම්භය එතන තමයි. මං ගොඩක් ආදරෙයි සදෝ ෆ්‍රැන්සිස් අසිසි මුනිදුන්ට. ඉතින් වත්මන් අපේ කාඩිනල් හිමිපාණන් මාව උන්වහන්සේ කිව්වා මේ සේවය අවශ්‍යයි සභාවට. ඒ නිසා මිසමක් කර කර ඔය සේවය කරන්නට බෑ. ඒ නිසා මම ඔබ වහන්සේව සම්පූර්ණ මිසන් සේවයෙන් නිදහස් කරලා මේ සේවය සඳහා ඔබව ඔබට බාර දෙනවා. මම අලුත්ෙන්ම කොළඹ පදවියේ අපෝස්තලික සේවාවක් හදලා බයිබල් නවෝදය අපෝස්තලික සේවය කියලා ඒ කාර්යය උන්වහන්සේ මට බාර දුන්නා. ඉතින් මං කාඩිනල් හිමිපාණන්ට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. මන්ද උන්වහන්සේ අපේ ඉඳලා උන්වහන්සේ දන්නවා අපිට වැඩිය අපිට හොඳ දේ මොකක්ද කියලා. ඉතින් අද මේ දේවස්ථානයේ බොහෝ අයට ඒ සුවය සොයාගෙන එන අයට ස්වාමීන් වහන්සේගේ ජේසුගේ සුවේ ළඟා කරන්නට උන්වහන්සේ තෝරාගෙන තිබෙනවා. ඉතින් මේ දූත කාර්යය සඳහා මං තනියම යන ගමනක් නෙමෙයි මේක. ගොඩක් අය මට ශක්තියක් වෙලා තියෙනවා. මගේ පවුලේ අය ඒ අය මං වෙනුවෙන් යාඥා කරනවා. මං වෙනුවෙන් මැදිහත් වෙනවා. මගේ අම්මයි තාත්තයි දෙන්නම නැහැ. ඉතින් ගොඩක් දුරට ලොකු අක්ක තමයි මං ගැන ගොඩක් හොයලා බලනවා. මගේ අසනීප තත්ත්වයන් ගැන බලෙන්ම වගේ මාව අරගෙන ගිහිල්ලා දොස්තරලාට පෙන්නලා කරන්නට ඕනේ ප්‍රතිකර්ම ඒවා සියලු දේ කරනවා. ඉතින් මේ පවුලේ අය මාව අතහැරලා නැහැ. ජීවිතේ විවිධ ප්‍රශ්න තියෙනවා, කරදර තියෙනවා, කම්කටොළු තියෙනවා. ඒව අපේ දූත කාර්යයට බාධාවක් නෙමෙයි. ඒ දූත කාර්යය සඳහා අපිට ශක්තිය දෙන්නේ ස්වාමීන් වහන්සේ. ඉතින් මේ දැන් මේ කුරුස දැහන මෙහෙවර තුල ගොඩක් අය සම්බන්ධ වෙලා මේ කාර්යය සඳහා පුදුමාකාර කැපවීමකින් කටයුතු කරනවා. මේ කුරුස දැහන සංවිධානය කරන අය, ගායනෙන් සහයෝගය දෙන අය, වාදනයෙන් සහයෝගය දෙන අය, මේව හැම දෙයක්ම සංවිධානය කරන අය, ඒ වගේම මේ මිශ්‍රමේ ඉන්දික ප්‍රසාද් පේතුමාට මම ගොඩක් බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. මම පුදුමාකාර ආදරයක්, සෙනෙහසක් අත්දැක්ක ඒ පේතුමාගෙන්. උන්වහන්සේ කිව්වා කිසි දෙයකට බය වෙන්න එපා, ඔබ වහන්සේ මෙතන මේ සේවය කරගෙන යන මේක හරි වටිනා සේවාවක්. මගේ උපරිම සහය මම ඔබට දෙන්නම් ඔබ මේ කාර්යය කරගෙන යන්නට කියලා. ඉතින් දැන් උන්වහන්සේ මාරුවක් ලැබලා යනවා මේ දේවස්ථානේ. ඒ සහායක පීතපත් දැන් ඇත්තටම ඒ සහෝදරත්වය පීතුමෙකුට ශක්තියක් වෙන්නේ තවත් පීතුමෙක් තමයි. ඒ දේ මං අත්දැක්කා ප්‍රසාද් ඉන්දික පීතුමාගේ. ඒ වගේම මේ මිසම්වාසී ජනතාවත් ඒ වගේ තමයි. මාව බොහොම ආදරෙන් ඒ අය බලා ගන්නවා, ශක්තිමත් කරනවා. ඒක තමයි අවශ්‍ය වෙන්නේ. ඉතින් මේ ස්වාමි කෙනෙක්ගේ වටිනාකම කියලා නිම කරන්නට බෑ. පීතුමෙක් හැම අතකින්ම සැදී පැහැදී සිටින්නට ඕනේ. ඒක තාත්තා කෙනෙක් තම පුතා ස්වාමි වෙනකොට දුන්නු අවවාදයක් තමයි ඌරු කටකුයි බූරු පිටකුයි උකුසු ඇසකුයි අරගෙන යන්න. ඌරු කටක් කිව්වේ දෙන ඕනේ දෙයක් කන්න පුළුවන් වෙන්නට ඕන. බූරු පිටක් කිව්වේ
වැටිච්ච ඕනේ තැනක නිදා ගන්නට පුළුවන්කමක් තියෙනවා. උකුස ඇසක් කිව්වේ තීක්ෂණව බලන්නට පුළුවන්කමක් තියෙනට හැම දෙයක් දෙස. ඒක තමයි පූජකවරෙක්ගේ ජීවිතය. දැන් අපිට පුහුණුව දෙනකොට ඒ හැම දෙයකටම අපිව සූදානම් කරලා ඉවලා තියෙන්නේ. ජීවිතය ගැන කලකිරෙන්නට එපා මොනම අත්දැකීමකට ගියා. දැන් මේ ටිකේම කෝ කියන්නේ මං උයා ගන්නවා. මං උයලා අනිත් අයටත් කන්න දෙනවා. එහෙම කියලා මම දෝෂාරෝපණය කරන්නේ නැහැ. දුෂ්කරතා තියෙනවා. මම 25 වෙනි සංවත්සරේට ඇඳ ලස්සන ඇඳුමක්. ඒ ඇඳුම මං සුද්ධ කරලා ලස්සන්ට එල්ලලා තිබ්බ. පෙරේද බලනකොට ඒක අඳින්න බැහැ. හතර වටෙම මීයෝ කාලා. මගේ ගරාජ් එකේ දොර වහන්නට බැහැ. දොර වහපුවම කොටසක් එළියේ. දැන් තුන් හතර පාරක්ම මීයෝ කෑවා. දැන් වයරුත් මීයෝ කාලා හදන්න දාලා ඉන්නේ. තව ටික දවසක මාවත් මීයෝ කාලයි කියලා ආරංචි වුණොතින් ඔගොල්ලෝ බය වෙන්නට එපා. යක්ෂයා මාංශයා ලෝකයා විතරක් නෙවෙයි මීයුත් ඉන්නවා. අපේ සතුරු වගේ තමයි. මොනව කරන්නද ඉතින්? ප්‍රශ්නයක් නැහැ. මේ හැම දෙයක්ම අපි විඳ දරාගෙන සතුටෙන් ඉන්න එක තමයි වැදගත් වෙන්නේ. ජීවිතේ මොන ප්‍රශ්නේ තිබුණත් hina වෙලා අපිට ඉන්න පුළුවන් නම් සන්තෝෂයෙන් ඉන්න පුළුවන් නම් එච්චරයි. ඉතින් උන්වහන්සේ මාව තෝරාගෙන තියෙන්නේ මම hina වෙලා මල් ළඟට අඳාගෙන එන අයව ටිකක් හිනස්සලා අරින්න. ටෙලිෆෝන් එක ගත්තත් කවුරු හරි කියන්නේ අඳාගෙන දුකක් තමයි කියන්නේ. ලෙඩක් තමයි කියන්නේ. බදාදටයි සිකුරා බදාදටයි සෙනසුරාදටයි ඔක්කොම අහන්න ලැබෙන්නේ තෙවුව තමයි. එක දවසක් මහත්යෙක් ඇවිල්ලා තිබුණා මාව හම්බ වෙන්න. එදා සෙනසුරාදා රෑ වෙලාව 9ට විතර වගේ ඇති. ඊට පස්සේ මට තේරුණා මගේ පිටිපස්සෙන් මේ දොරට ගහනවා කවුද. මං ගියා. මං ඔහු කිව්වා ෆාද මං සෑහෙන වෙලාවක් ඉඳලා ෆාදට තට්ටු කරුවා ෆාදට ඇහුල්නේ. මං හිතුවා මේ මොකක් හරි පාටියක්ද කියලා. මං ඇහුවයි කියලා. නෑ ෆාදගේ කාමරෙන් ඇහුනේ ඔක්කොම මේ නාන් ස්ටොප් බයිල වගේයක් දාලා තිබුණේ. මං කෝව් මොකද මං උදේ ඉඳලා දැන් එක එක මිනිස්සුන්ගේ ලෙඩ දුක් වේදනා මේවා අහලා මගේ මනසටත් හරි අමාරුයි. ඒ වෙලාවට මං හයියෙන් සින්දුවක් දාගෙන ඇතුළට වෙලා එක්ක මං එක්සර්සයිස් කරනවා. ඒක මනසෙන් යවා ගන්න. ඒක තමයි අපේ කැඳවීම අපිට ආරක්ෂා කර දෙන්නේ අපේ ආදර දේව අම්මා. ඉතින් මගේ අම්මා තාත්තා ඒගොල්ල ජීවත් වෙලා ඉද්දි ගොඩාක් යාඥා කළා. දැන් ඔබත් මං වෙනුවෙන් යාඥා කරනවා. පීතුමෙකුට ලොකුම ශක්තිය තමයි ඔබේ යාඥාව නිරන්තරයෙන් දෙවියන් ඉදිරියේ යදින්න. අපි සියලු දෙනාම දැන් නැගිට සිටමු විශ්වාසයේ යාඥා සඳහා. ගේ පිළිතුර දේවි පියාණනි දේවි පියාණනි අවගේ දුම් අසනු මනවි දේවි
මෙදහත් වන ආදර මරිමවේ පූජක මග විසිහය වසරක් ලබන දිනේ තිරස් පියතුමා ආසිරි ගන්වනු සමිදේ දෙම අපි දේවපියාණන් වහන්සේ වෙත පුද කර සිටිමු. විශේෂයෙන් අන්තර්ජාලය ඔස්සේ බොහෝ රටවල් වල අය අපිත් එක්ක සම්බන්ධ වෙනවා. ඒ වගේම සෙත් FM ගුවන්විදුලි ඔස්සේ අපිත් එක්ක සම්බන්ධ වෙන හුඟක් අය. ඉතින් මේ හැම කෙනෙකුටම අපිට සහනය දෙන්නේ ස්වාමීන් වහන්සේගෙන්, අපට ශක්තිය දෙන්නේ උන් වහන්සේයි.
අද දවසේදී ඔබ ස්වාමීන් වහන්සේ වෙතගෙන අයදීම උන්වහන්සේ ඉදිරියේ තබා යාඥා කරන්න. උන්වහන්සේ ඔබට ශක්තිය දෙනවා, සෝය දෙනවා. විවිධ ලෙඩ රෝග තුල සිටින අය, ඉසේ ආබාධ ඇස්වල ආබාධ තෙල ඉන්න අය, පපේ මහන්සිය තත්වයන් පෙළෙන අය, අප විශේෂයෙන් යාඥා කරමු මේ මොහොතේ මොලේ ගෙඩි දෙකක් ඇති වෙලා ඉතාමත් අවදානම් තත්ත්වයකින් කොළඹ රෝහල් ගත වෙලා සිටින මවක් වෙනුවෙන් සුවය දෙන්නට කියලා. වගේම විවාහ ජීවිතයට පත් වෙලා වසර ගණනාවක් ගෙවිලා ගිහිල්ලා තවමත් දරුවන් නොමැති වසරනව සිටින අය. ඒ වගේම ශාරීරිකව මෙන්ම මානසික ආතතින් තුළ ඉන්න අය, විදේශ රටවල හුඟක් අය ඉන්නවා මානසික ආතතින්ට ගොදුරු වෙලා. මොකද රස්සාව කරලා මාස ගණන් පඩි ලැබිලා නැහැ. ඇතැම් අයට කන් අඳින්නවත් හැටියක් නැතිව අසරණ වෙලා ඉන්නවා. ඒ හැම කෙනෙකුටම අපි මගේ සිතට සහනය උන්වහන්සේ, අපි උන්වහන්සේට බාර කරමින් යාඥා කරමු. මගේ සිතට සහනය දෙවියන් තුල පමණයි. මගේ සිතට සහනය දෙවියන් තුල පමණයි. සියලු දෙනාම මගේ සිතට සහනය දෙවියන් තුල පමණයි. මගේ සිතට සහනය දෙවියන් තුල පමණයි. ශාරීරිකව විවිධ අසනීපතා තුල ඉන්නව, ඇස්වල ආබාධ, උදරයේ ආබාධ, සෙම අමාරු, ආතරයිටිස් රෝගෙන් වීරිකෝස් වෙන්ස්, ගැස්ට්‍රයිටිස්, සෙලුලයිටිස් වැනි අය ස්නායුවල තෙරපීම් වලට ලක් වෙලා සිටින අය, කොන්දේ ආබාධ තුල සිටින අය, උන්වහන්සේට සියල්ල කරන්න පුළුවන්. ශල්ල කර්මයන්ට ගොදුර වීමට සිටින අය, උන්වහන්සේට පුළුවන් ශල්ල කර්මකින් තොරව සුවය දෙන්න. අපි උන්වහන්සේට බාර කරමු. මගේ ගතට සහනය දෙවියන් තුල පමණයි. 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 අපි විශේෂයෙන් යාඥා කරමු අපේ රට වෙනුවෙන්. මේ රට වැටලා තියෙන මේ බංකොලොත් තත්වයෙන් ගොඩ ගන්නට නායකෙක් අවශ්‍යයි. පසුගිය දිනවල මම ඉතා බලගතු ලෙස යාඥා කළා, පෙරේදා මංකෝ බොහන්සගෙන් මට අනිවාර්යම පණිවිඩයක් ඕනේ, වචනයක් ඕනේ. අපේ දේශය වෙනුවෙන් මම ගැඹුරු ලෙස යාඥා කරලා බයිබලේ පෙරලලා ඇඟිල්ල තිබ්බ හරියටම එතන මෙන්න මෙහෙම ලියලා තිබුණේ. සමිඳුන් ශක්තිමත් බලවත් කෙනෙකු සූදානම් කර ඇත. ගල්වැස්සක් මෙන්ද, වැහි කුණාටුවක් මෙන්ද, ගසාගෙන යන මහා ජලගැලීමක් මෙන්ද, මුළු දේශය සම්පූර්ණයෙන්ම යටත් කරන්නේය. බේබදු නායකින්ගේ අහංකාරය පයින් පාගනු ලබන්නේය. අහංකාර නායකින්ගේ තේජස පරවී යන මලක් මෙන් මැලවී යන්නේ. අත්තිකවාරයේ පළමෙන් හටගෙන ඉදුණු පල නෙලාගත් වහාම කාදමනු ලබන්නාක් මෙන් පහව යන්නේ.
සෞබලති සමිඳුන් ඉතිරිව සිටින තමන්ගේ සෙනගට තේජාලංකාර මල් කිරුලක්ද දීප්තිමත් ක්‍රීටයක්ද මෙන් වන කාලයක් පැමිණෙන්නේ. එතුමානෝ විනිශ්චකාරයන්ට යුක්තිය පිළිබඳ හැඟීමක්ද නගරයේ දොරටුවලට පහර දෙන සතුරන් පළවා හරින අයට ධෛර්යයක්ද දෙනසේක. අපි දන්නේ උන්වහන්සේගේ සැලැස්ම තමයි මම කිව්වේ. මෙන්න මේ සැලැස්ම අයිති කරගන්න කෙනෙක් තමයි මේ දේශයේ වගකීම බාරගන්නේ. අපි ආඥා කරමු අපේ රටට සහනය දෙවියන් තුල පමණයි. මගේ 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 රටට සහනය දෙවියන් තුල පමණයි. සුදෝ ස්වාමීනි, ඔබ වහන්සේ යසායා දිවස් ප්‍රසතුමගේ 28 වෙනි පරිච්ඡේදයේ තුල අපිට අනාවරණය කළ මේ දේ අප දේශයක් හැටියට අයිති කරගන්නට අපට ශක්තිය දෙන්න. මේකෙදී අපගේ සම්විධානන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ආමෙන්. පඬුරුවප්පු කිරීම. සහෝපගේ යාගේ සිල්වලත දෙවියන් වහන්සේට ප්‍රසන්න වන පිණිස යාඥා කරන්න. තමන් වහන්සේගේ නාමයට ප්‍රශංසාවත් මහිමයත් අත්වන සඳහාද අපගේ තමන් වහන්සේගේ මුළු සුද්ධෝ සභාවෙත් යහපත සඳහාද ඔබගේ හස්තවලින් සමිධානෝ මෙම යාගය පිළිගන්නාසේක්වා. නැගිට සිටින මහතම දෙවේ පියාණනි,
දේව ජනතාව පරිශුද්ධ කරමින් දෙවියන් වහන්සේව මහිමයට පත් කරන්නට ඔබ වහන්සේ අපට දී ඇති මේ පූජක මෙහෙවර තුල සැබෑ යාගයක් වන්නට අපට වහන්සේගේම ශක්තිය දුන මැනව. ඉස්සබාරංච මෙහෙවර තුල සකල ජාතින් උන්වහන්සේගේ ගෝලයන් කරන්නට අපෝ ශක්තිමත් කළ මැනව. මේකෙදී අපගේ සම්විධානන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ආමෙන්. සම්විධානන් වහන්සේ ඔබ සමග වෙනසෙක්වා. ඔබ සමගද වෙනසෙක්වා. ඔබගේ හදවත් ඔසවන්න සම්විධානන් වහන්සේ වෙත ඔසවා සිටිමු. ඔබගේ දෙවියන් වන සම්විධානන් වහන්සේට ස්තුති කරමු. ඒ යෝග්‍ය හා යුතු වන්නේය. ඔබ වහන්සේගේ ප්‍රේමණීය පුත්‍රයාණන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මගින් සෑම කල්හිද සෑම තැන්හිද අපි ඔබ වහන්සේට තුති විදීම සැබවින්ම යෝග්‍ය යුතුය සාධාරණය ගැලවීම දායකය. ඔබ වහන්සේ සිළු දෙම අවවදාලේ ඔබ වහන්සේගේ ශ්‍රී වාක්‍යයන්න් හේතු කරගෙනය. ඔබ වහන්සේ අපගේ මිදුම් කරුවානන්ද ගැලවුම් කරුවානන්ද වශයෙන් ඔබ වහන්සේ අප වෙත උස්සේක. උන්වහන්සේ සුදහත් මෙරට වහන්සේගේ අනුභවයෙන් මිනිස් බවගෙන කණිමරියවන් ගෝපන්සේක. ඔබ වහන්සේගේ කැමැත් ඉටු කරමින් ඔබ වහන්සේ කුරුසේ දෑත් වෙහිද අධික වේදනාවෙද මරණයට පත්වේ මරණය බැමි බිමි දැහැර උත්තාන විදහ දක්වමින් අප සම පරිසුද ජනතාවක් වශයෙන් ඔබ වහන්සේට හිමි කර දුන්සේක. එයින් සිරදූතයන් ආන්සෙලු සදවන්තයන් සමග අපි ඔබ වහන්සේගේ මහිමය එක හඬින් මෙසේ ප්‍රකාශ කරමු. සුවිසුද්ධිය සුවිසුද්ධිය සුරසේනාවන්ගේ දෙවි සමිදානෝ සුවිසුද්ධිය අහසත් පොළවත් ඔබ වහන්සේගේ මහිමේ පිරිතිබේ. උත්කෘෂ්ට මණ්ඩලයෙහි හොසානා. සමිදාන වහන්සේගේ නාමේ වඩින දුමානෝ භාග්‍යවත්ය. උත්කෘෂ්ට මණ්ඩලයෙහි හොසානා. එසේය සමිදානනි ඔබ වහන්සේ සැබවින්ම සුවිසුද්ධය. සියලු ශිෂ්‍යදතාවී උල්පත ඔබ වහන්සේමය. එයින් ඔබ වහන්සේගේ ආත්මයන් අහසින් පතිත වන පිණිමෙන් මේ පඬුරු මත වස්වා ඒවා පරිශුද්ධවත් කරන මෙන් අපි ආයදෙමු. අපෙසේ යදුනේ මේ පඬුරු අපෝදේශාපගේ සම්විධානන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ශ්‍රී ශරීරයත් ශ්‍රී රුධිරයත් බවට පත්වනු සඳහායි. උන්වහන්සේ සිය කැමැත්තෙන් දුක් ප්‍රාප්තියට තමන් පවරා දෙමින් පූපේ රැගෙන තුති පුදමින් ඒ කඩස්සෝකීය ශ්‍රාවකෙන්ට දෙමින් මෙසේ වදාළොස්සේක. ඔබ සැමමෙයින්ගෙන අනුභව කරන්න මග්නිසාදයත් මේ උපදේශා පවරාදන ලබන මාගේ ශරීරයයි. මාගේ ස්වාමිනී මාගේ දිවියනි. එලෙසම රාත්‍රී භෝජනය අනුභව කළ පසු උන්වහන්සේ කුසලානද රැගෙන නැවත තුති පුදාසෝ කීහ ශ්‍රාවකෙන්ට දෙමින් මෙසේ වදාළසේක. ඔබ සැමමෙයින්ගෙන පානය කරන්න මග්නිසාදයත් මේ අභිනව වූද අනන්තූද ගිවිසමේ මාගේ රුධීර කුසලානයි. පෞකමව සඳහා වූදේ සාද බොහෝ දෙනා උදේ සාදේ වගුරුණු ලබන්නේ මන්සෙහි කිරීම පිණිස මෙය සිදු කරන්න. විශ්වාස අභිරහස සමිධානනී ඔබහන්සේ නැත්වන්නතෙක් ඔබහන්සගේ ශ්‍රීමරණය ප්‍රකාශ කරමු. ඔබහන්සගේ උත්තානයට සාක්ෂි දරමු. එයින් සමිධානනය උන්වහන්සගේ මරණය ද උත්තානය ද ස්මරණය කරමින් ජීවනදායක පූපයද ගැලවීමදායක කුසලානද අපි ඔබහන්සේට පුද කරමු. ඔබහන්සේ හමුවේ සිටින ඔබහන්සේට තේවා පුද කරන්නට සුදුසන් වශයෙන් සැලකීම ගැන අපි ඔබහන්සේට තුති පුදමු. ක්‍රිස්තුස් වහන්සේගේ ශ්‍රී ශරීරයටත් ශ්‍රී රුධිරයටත් සහභාගී වන්නා වූ අප සැම දෙනම ශුදහත් මෙරණ වහන්සේ විසින් එක්සත් කරුණු ලබන ලෙස අපි ආවනත වාද සිටිමු. සමිධානනය මුළු ලොවේ පැදර පවත්න වහන්සගේ සාංශ සභාව සේ කළ මැනව ෆ්‍රැන්සිස් නැමැති අප විශ්වයිනේ රානන්ද මැල්කම් රංජිත් නැමැති අප අග්‍රදුගරතුමන්ද
එතුමන්ගේ සහායක රද ගුරුතුමන්ලා සකල පූජක හා පැවිදි පිරිසද අන්තර්ජාලය ඔස්සේ අපිත් එක්ක සම්බන්ධ වෙන හැම කෙනෙක් සෙත් FM ගුවන්විදුලි ඔස්සේ අපිත් එක්ක සම්බන්ධ වෙන සෑම කෙනෙක් මේ දිව්‍යාගර සහභාගී වන හැම කෙනෙක් සමගින් එම සබාවදාය ගුණෙන් පරිපූර්ණ වන්නට සලස්වන මැනව මෙලවින් ඔබ වහන්සේ වෙත කැඳවාගත් නිකලස් මාගස් ප්‍රනාන්දු රදගුරු හිමිපාණන් ලෙස්ලි ප්‍රනාන්දු කරපියතුමාණන් Michael Maxwell, Mary Elizabeth, Randhika Dulmini, Danushka Shiran, Colin Tendayas, Joseph, Lucia, Peter Pereira, Lawrence, Kinsley, Francis, Christina, Norbert, Mary Magdalene, Sanjeeva, Lionel Jamandli, Peter, Christopher Pereira, Julian, Harriet, Benedict, Shehan, Matilda, Srimati, Josephine, Nemati, Obage, Desi, Dasun, Sekala, Menu. Uttani apik shavatula satapun apake sahodara sahodari and Obohan sagade anukampavakare net Vishwase atone sunana kusya landa seeker Obohan sagade sri vatamadali aloka vetra on piligata menu Apasyal and the anukampakala menu Bahakivate mata on vanakanimaria vanda ඔතුමිගේ වෘත්ති ශදවත්පති උෂදෝ ජොසේ මුරිදුන්ද භාග්‍යවත අපොස්සල වරුන්ද ශදෝ ජොසේ වාස මුනිදුන්ද සෑම කාලයේ සිටම ඔබ වහන්සේට ප්‍රශංසාව ගෙන දුන් ශිළු සුදවන්තයන් ශදෝ ෆ්‍රාන්සිස් අසිසි මුනිදුන් සමගින් සදා ජීවනයේට සහභාගී වීම රබසද සංකල මැනව තවද උන්වහන් සමග ඔබ වහන්සේට ප්‍රශංසා කිරීමටද ඔබ වහන්සේගේ මහිමය වර්ණනා කිරීමටද ඔබ වහන්සේගේ පුත්‍ර වූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මගින් අපිට වරම් තුන මැනව අත්වැඳ ගන්න. උන්වහන්සේ මගින්ද උන්වහන්සේ සමගද උන්වහන්සේ කෙරෙහිද සර්ව බලධාරී දෙවි පියාණනි ශදාහත් මෙරණ වහන්සේ හා සමග එක්ව වැඩවසන්නා වූ ඔබ වහන්සේට සකල ගෞරවයත් මහිමයත් සදාචමත් වේවා සියලු දෙනා මේ මොහොතේ නැගිට සිට දෙවි මහෝත්තමයන් වහන්සේට ස්තුති කියමු ප්‍රශංසා කරමු මේ පුරා වසර 26ක් මුළුල්ලේ උන් වහන්සේ දුන්නා වූ ඒ හැම වරප්‍රසාදයකටම සෑම සුවයකටම මන්ද මරණ මංචකෙන් උන් වහන්සේ මාව අවස්ථා කිහිපයකදීම ගැලෙව්වා ඒ උන් වහන්සේගේ මෙහෙවර හිඳෙලෙන්නටයි ස්වර්ග වැඩ සිටිනාපගේ පියාණනි ඔබ වහන්සේගේ ශ්‍රී නාමය ආරාධිත වේවා ඔබ වහන්සේගේ රාජ්‍ය පැමිණේවා ඔබ වහන්සේගේ කැමැත්ත ස්වර්ගයේ මෙන් මෙලෙවි වේවා අපගේ දිනදා භෝජනය අද අපට දානය කළ මැනව අපට වරදිතනාගේ වැරදි අප ක්ෂමා කරන්නාක් මෙන් අපගේ වැරදිද ක්ෂමා කළ මැනව පාප අවස්ථාවන්ට සීමිට අපට නොදී අයහපතින් අපමුදාගත මෙනව සම්විධානනින් සිල යහපතින් අපමුදාලන බෙන්ද අපගේ මෙම ජීවිත කාලයේදී අපට සාමයේද මෙන්ද අපි ආයිදම් එවිට වහන්සේගේ කරුණාවර පිහිට ලැබ නිරතුරුවම පවෙන් මෙදී සිලු කරදරෙන් සුරක්ෂිත වේ ඔබගේ පුත්‍රයන්න් වන අපගේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නැවත පැමිණීම බහගවත් අපේක්ෂාවෙන් අපි වෙසෙන්නෙමු මාර්ගසාදයක් රාජ්‍යද බලයද මහිමයද සදාටම ඔබ වහන්සේගේ සාමය ඔබ සමග තබා යමි මාගේ සාමය ඔබට දෙමි සෝකීය ශ්‍රාවකයන්වත් අමතා වදාළ ජේසුස් ක්‍රිස්තුස් ස්වාමීනි ඔබ වහන්සේ අපගේ පාපයන් නොතකා ඔබගේ සභාවේ විශ්වාසය සලකා ඔබ වහන්සේගේ කැමැත්ත පරිදිම සභාවට අප පවුල් තුළට සාමය සමග දානය කරන්නට කරුණා කළ මැනව ඔබ වහන්සේ සදාටම වැඩ සිටිනසේක
රජකම් කරන සේක. ආමෙන්. සම්විධානන් වහන්සේගේ සාමය සමාදානය ඔබ සියලු දෙනා සමග නිතරම පවතිවා. ඔබ සමගද පවතිවා. අපි එකිනෙකාට සාමය ප්‍රාර්ථනා කරමු. අපට සාමය වේවා. ලොවේ පව හරින දේවවැඩළු පෝතකයාණනි අපට කරුණා කළ මැනව ලොවේ පව හරින දේවවැඩළු පෝතකයාණනි අපට කරුණා කළ මැනව ලොවේ පව හරින දේවවැඩළු පෝතකයාණනි අපට සාමය දුන මැනව ජේසුස් ක්‍රිස්තුස් ස්වාමීන් වහන්සේගේ ශ්‍රී ශරීරයේ ශ්‍රී රුධිරය ලබා ගැනීම විනිශ්චය කරන ලැබීමටත් වර්ධකරෝ කරුණ ලැබීමටත් හේතුවක් නොවේ ඔබ වහන්සේගේ යහපත් කමින් මාගේ ශරීරය සහ මිටි ආරක්ෂා දර්ශ මෙන්න දේව බැටළු පූතකයාණෝ මෙන්න ලොවේ පව් දුර්ලන තැනන් වහන්සේ මෙන්න පූජක මෙහෙවර තුළ දෙවියන් වහන්සේව මහිමයට පත් කරන්නත් දේව ජනතාව පරිශුද්ධ කරන්නත් මා බලවත් කරන්නව තැනන් වහන්සේ අජ බලකෙනන්ගේ භෝජනයේ කැඳවීම ලද්දෝ භාග්‍යවන්තේ ඔය සම්බදානනි ඔබ වහන්සේ මාතුල වඩින්නට මම සුදුස්සේ නොවේමි ඒත් වචනය පමණක් වදාළ මැනව ඒට මාගේ ආත්මය සුවන්නේය දේව ආදරය පිරාදිනු සඳහා ඔබ මාතුරා පතන් කෙරුවා ආලේප කරා ඔබ මා සමිනේ ආලේප කරා ඔබ මා ඔබේ ශක්තිය තවදුර යන්න ඔබටම කැපී පූජාවන්න වරම් දෙන්න සමිවේ මට වරම් දෙන්න සුරීනේ ආලේ
pakala obama samile ale pakala obama samile දුබලවු සිතට දැනි කැදීවිති කැපවි වැයවන්නත් මගේ සිත ඇතුවේ ඔබයි ප්‍රියදර සහෝදර සහෝදරයනි අද දවසේදී මා විසින් මානසිකව නිර්මාණය කළ ගීතකා එකතුවක් YouTube එකට මුසු කරලා තියෙනවා මගේ පූජකවරේ අවුරුදු 26 සනිටුහන් කරමින් ඉතින් YouTube තාක්ෂණය ඔස්සේ ඔබට අද දවසේදී එය නොමිලේම ලබා ගන්නට පුළුවන් ඉතින් ඉදිරියටත් අපි එවැනි නිර්මාණ තව බොහෝමයක් තියෙනවා ටිකෙන් ටික ඔබ වෙතට ලැබෙන්නට සලස්වනවා. ඉතින් අද මම විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා මේ දවස ලස්සන කරගන්නට දායක වෙච්ච හැම කෙනෙකුටම. නම් වශයෙන් කියන්නට යන්නේ නැහැ. හැම කෙනෙක්ම මේ කටයුත්ත මේ 26 වෙනි සංවත්සරේ ලස්සන කරන්නට උදව් වුණා, උපකාර වුණා. ඒ හැමෝටම දේවි මහෝත්මිරන් වහන්සේ වෙනුවෙන් සූති කරනවා. ඉතින් අද දවසේදී විශේෂයෙන්ම ගායනා කණ්ඩායම වාදනය කරපු අය, දිව්‍ය පූජාව සංවිධානය කරපු අය, කුරුස දැහැන සංවිධායක කමිටුව, ඒ වගේ මේ මල් සැරසලි කරපු අය, පූජා සහායක දරුවන්, ඒ වගේම අපේ සංක්‍රිෂ්ණ මහතා ඇතුළු ඒ හැම කෙනෙක්ම. ඒ සමටම වගේම ඔබ හැම කෙනෙක්ම අද දේවස්ථානයේ පිරෙන්න ජනතාව ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ ඔබ මං කරන සේවය ඇගයීමක් ඒකෙන් මම දකින්නේ ඔබ. ඒ නිසා අද වැඩ කරන දවසක් වෙලත් ඔබ දුර බැහැර ගවාගෙන ගොඩක්යි මෙතන ඉන්න මම දන්නවා. ගොඩාක් දුර බැහැර ඉඳලා ඇවිල්ලා තියෙනවා. ඉතින් අපි හැම කෙනෙක්ම
දැන් අවසාන යාඥාව සඳහන් එකට සිටිමු. මහෞතම දේවි පියාණනි, උතුම් පූජකවරේ නැමැති සක්‍රමේන්තුව තුළින් දෙවියන් වහන්සේව මහිමයට පත් කරමින් දේව ජනතාව පරිශුද්ධ කරන්නට ඔබ වහන්සේ අප පියතුමන්ලා ආලේප කරමින් වසර 26ක් ගෙවෙන මේ මොහොතේ මේ පුරා 26 වසරක කාල පරිච්ඡේදය තුළ ඔබ වහන්සේගෙන් ලැබුණා වූ අසීමිත දීමනා වරප්‍රසාද තලෙන්තු මේ හැම දෙයකටම ඔබ වහන්සේට අනේක වාරයක් ස්තුති ප්‍රශංසා කරනවා. ඒ සේවය ලබන ජනතාවට ඔබ වහන්සේට බාර කරමින් ඔවුන්ගේ දුකේදී වේදනාවේදී සතුටේදී කඳුලේදී ඔවුන්ට ශක්තියක් වෙන්නට ඔබ වහන්සේ අපිට දුන්නා වූ ඒ මඟ පෙන්වීමට සුවේ දීමනාවට ශුද්ධාත්මයන්නි ඔබ වහන්සේට ද අනේක වාරයක් ස්තුති ප්‍රශංසා වේවා. ආදර දේවාම්බේ, අප පූජක පුතුන්ගේ සෑම අසරණ වීමක් තුළම අප සමග සිටමින් අපව ශක්තිමත් කරන්නේ ඔබතුමියයි. ඔබතුමියටත් සදා මහිමයත් ගෞරවයත් අත්වේවා. මේකෙදී අපගේ සම්විධානක වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ආමෙන්. සම්විධානක වහන්සේ ඔබ සමග වෙනසේක්වා. ඔබ සමගද වෙනසේක්වා. සර්වබලධාරී දේව මහෝත්තමයන් වන පියනන් වහන්සේද, පුත්‍රයන් වහන්සේද, ශුද්ධ ආත්මයන් වහන්සේද ඔබ සම ආශිර්වාද කොට ආරක්ෂා කර සුපත් කරනසේක්වා. ආමෙන්. යන සාමෙන් හා ප්‍රේමෙන් ජීවත් වන්න. දෙවියන් වහන්සේට සෝස්ත්‍ර වේවා. Happy anniversary to you. Happy anniversary to you. Happy anniversary, dear father. Happy anniversary to you. Happy anniversary to you. Happy anniversary to you. Happy anniversary, dear father. Happy anniversary to you. Thank you.
වේ